සන්තති ඇමති ශෝකය සමතික්‍රමණය කරපු ආකාරය. මොකද්ද මේ සන්තති ඇමතිගේ කතාව? කොසල් රජු රජකම් කරන කාලේ කොසල් රාජ්‍යයේ එක ප්‍රත්‍යන්ත දේශයක ඇති වුණා යුද්ධයක්. රජු මේ සන්තති ඇමතිට බාර දුන්නා මේ කැරැල්ල මර්ධනය කරලා ඉන්න කියලා. අමාත්‍යවරය ගිහිල්ලා ඉතා පහසුවෙන් කැරැල්ල මර්ධනය කෙරුවා. කැරැල්ල මර්ධනය කරලා ඇවිල්ලා රජුන්ට ප්‍රකාශ කළා, ස්වාමීනි කැරැල්ල මර්ධනය කළා. රජුන්ට හරි සතුටුයි මේ කැරැල්ල මර්ධනය කිරීම පිළිබඳව. ඒ නිසා රජු සිංහාසනයෙන් නැගිටලා සන්තති අමාත්‍යයාට සිංහාසනේ බාර කළා. දවස් 7කට සන්තති ඇමති රජ කළා. ඉතාම දක්ෂ නාටිකාංගනාවක් මෙයාට ලබලා දුන්න මේ 7 දවසම මේ ඇගෙන් ගීසින්දු අහමින් සතුටු වෙන්න කියලා. අපිට සන්තති ඇමති උදේ ඉඳලා රැ වෙනකම්ම මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ බලාපොරොත්තු නිරයන් තමයි රජකම හම්බ වෙයි කියලා. රජකම හම්බුණා, හරි සතුටුයි. උදේ ඉඳලා රැ වෙනකම් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ නාටිකාංගනාව හැමදාම ඔහු සතුටු කරනවා. දැන් 7 වෙනි දවසේ මට අද විතරයි රජකම තියෙන්නේ. මේ නාටිකාංගනාවත් ඉතාම දක්ෂයි. ඇය තමන් දන්න සියලුම ශිල්ප ඥාන දක්වමින් 7 වෙනි දවසේ සන්තති ඇමතිව සතුටු කරන්න නර්තනයක් ඉදිරිපත් කරමින් හිටියා. ඒ අතර ඇතිවෙන කුසේ වේදනාවක් නිසා ඇය ඒ වේදනාවෙම නටන අතරතුරම මැරෙනවා. මෙන්න මේ කාරණාව සන්තති අමාත්‍යයට දරාගන්න බැරුව යනවා. දැඩි දුකක් ඔහුට ඇති වෙනවා, දැඩි ශෝකයක් ඔහුට ඇති වෙනවා. එතකොට හිතටනේ රිදෙන්නේ. දැන් මේ ඊටාම සමීප කෙනෙක් නැති වෙච්චාම ඇඟට නෙමෙයි රිදෙන්නේ, හිතට. ඒ නිසා ඒකට කියනවා ශෝකය කියලා. දැන් මෙයාට දැඩි ශෝකයක් ඇති වුණා. ඒ ශෝකය ඇති වෙච්ච නිසා මෙයා කල්පනා කරනවා කවුරු ගාවටද යන්නේ මේ ශෝකය නැති කරගන්න. හරි වටින ප්‍රකාශයක්. හරි වටින කල්පනාවක්. මේ ශෝකය නැති කරගන්න කවුරු ගාවටද යන්නේ? ඇයි ඒකේ තරම් වටිනවා කියලා කිව්වේ? අපිට දුකක් ශෝකයක් ඇති වෙච්ච වෙලාවට අපිට හිතෙනවද මේ ශෝකය නැති කරන්න නම් භාග්‍යතුන් වහන්සේ ළඟට ගියොත් පුළුවන්. අපිට ශෝකයක් ඇති වෙච්ච වෙලාවට මතක් වේවිද බුදුරජාණන් වහන්සේ? අපිට මතක් වේවිද ධර්මයේ? අපිට මතක් වේවිද සතිපට්ඨාන මාර්ගයේ මෙහෙම කියලා තියෙනවානේ, ශෝක පරිද්දවානම් සමතික්කමාය. මේ කොහොමද මේ ශෝකයේ පරිද්දවේ සමනය කරන හැටි සතිපට්ඨාන මාර්ගයේ කියලා තියෙනවානේ. මගේ මේ ශෝකය නැති කරගන්න මම සතිපට්ඨාන මාර්ගයේ භාවිතා කළ යුතුයි කියලා අපිට කවදාවත් කල්පනා වෙන්නේ නැහැ. නමුත් සන්තති යමදී කල්පනා කරනවා මේකෙන් මිදෙන්න භාග්‍යතුන් වහන්සේ ළඟට යා යුතුයි. එහෙනම් බොහොම උසස් මානසිකත්වයක්. එහෙම තීරණය කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට මෙයා ගියා. යං පුබ්බේ තං විසෝදෙහි පච්චාතේ මාතුකින්චනං. භාග්‍යතුන් වහන්සේ සන්තති ඇමතිට ප්‍රකාශ කරනවා යං පුබ්බේ තං විසෝදයේති පච්චාතේ මාතුකින්චනං. මොකද භාග්‍යතුන් වහන්සේ මෙයාට මේ කියන්නේ? යමක් පෙර තිබුණද එයින් සිත පිරිසිදු කරනවා. යමක් පෙර තිබුණද එයින් සිත පිරිසිදු කරනවා. අනාගතයේ කෙරෙහි ඇල්මක් නැති කරනවා. මැද්ද අල්ලා නොගෙන සිටුව. යමක් පෙර තිබුණද එයින් සිත පිරිසිදු කරනවා. පෙර යමක් තිබුණා නම්, ඒ කියන්නේ පෙර ඔබ ගාව මේ නාටිකාංගනාව ගැන ලොකු බැඳීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔබට මහලකුවේ දුකක් ඇති වෙන දෙයක් තිබුණෙත් නැහැ. නමුත් ඔබට මගදී මැද කාලයේ මේ නාටිකාංගනාවක් හම්බ වෙලා මේ දවස් 7ක් වගේ කාලයක් තුල තමයි ඇය ගැන මේ තරම් ලොකු බැඳීමක් ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් පෙර යමක් තිබුණාද ඒ විදිහටම සිත පිරිසිදු කරගන්න මැද අල්ලගන්න එපා. අගත් ඒ වගේම අතහැරලා දාන්න. මෙදාල්ල නොගෙන සිටුව. අනාගතයේ කෙරෙහි ඇලීමක් නැති කරවන්න මෙද අල්ලගන්න එපා. පෙර අතාරින්න
අනාගතය අල්ලගන්න එපා. අතීතයේ වෙච්ච දේවල් ඔක්කොම අතහැරලා දාන්න. අතීතයේ වෙච්ච දේවල් කල්පනා කරන්න ගියහම හිත ඇතුලේ බුර බුරා ශෝකේ නැගින එක නෙවෙන්නේ, දුක ඇති වෙන එක නෙවෙන්නේ. ඒ නිසා අතීතය කියලා කියන්නේ මලකඳ. ඒක සදහටම අතීතය අතහැරලා දාන්න. අනාගතයේ මොකවත්ම අල්ලගන්න එපා. මැද්දත් අතහැරලා තියන්න. එතකොට දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. සියල්ල අතහැරලා යොහු ඉන්නේ බොහොම නිදහසේ. මේ ජීවත් වෙන මේ ෂණය, මේ ෂණය ලස්සන කරගෙන ජීවත් වෙන්න උත්සාහ කළා නම් ඉතින් ෂණය කොයි ෂණේ මාව නැති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා මේ ෂණය අතීතේකුත් නැහැ, අනාගතේකුත් නැහැ. මට තියෙන්නේ මෙන්න මේ ගෙවිල යන තප්පරය විතරයි. මේ තප්පරේ මං සතුටින් ඉමු. එහෙනම් මේ තප්පරේ මං සතුටින් ඉන්නවා නම් කවදා හරි නිමාව උදා වෙනකම් මම ඉන්නේ සතුටින්. සන්තති අමාත්‍යයට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. අතීතය, වර්තමානය, අනාගතය යන කාල තුනම අත්හරින්නයි මේ පැහැදිලි කළේ. මේ දේශනාව අවසානයේ අහසට නැගලා ඉරිදි දක්වනවා. මේ ප්‍රකාශය අහලා සන්තති යමති රහත් වෙනවා. කොහොමද රහත් උනේ? සඳහන් කරනවා, අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ ස භික්ඛු. සඳහන් කරනවා දණ්ඩ වර්ගයේ මේ කාරණාව සඳහන් කරන්නේ. සමපද පාළියේ දණ්ඩ වර්ගයේ උදේ ඉඳලා රෑ වෙනකම්ම බීලා හිටපු මිනිසෙක් මේ. ආගිතුන වහන්සේ ගාවට යන වෙලාවෙත් උදේ ඉඳලම මෙයා බීලා ඉන්නේ. අලංකතෝ චේපි සමංචරේ. සියලු තමන් අලංකාර වුණ ඇඳුම් ආයිත්තන් සියලු රාජ ආභරණ සහිතවයි වාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. මේ සියල්ල සහිතවම තමයි රහත් වෙන එකක්වත් ගලවලා තිබ්බේ නෑ. මේ ඔටුන්න එපා, මාල එපා, වලලු එපා, එකක්වත් ගලවලා තිබ්බේ නෑ. අලංකතෝ ජීපි සමංචරිය, අලංකාර වෙච්ච ද්‍රව්‍ය සියල්ල දරාගෙනමයි රහත් වෙන්නේ. රහත් වෙලා ඉවර වෙලා බැලුවා ආවිෂ කොච්චරද කියලා. මගෙත් ආවිෂය කරයි. අර කාන්තාවගේ ආවිෂය ඉවරිනොත් එක්කම වගේ තමයි ආවිෂය වෙමින් තියෙන්නේ. දැන් මගෙත් ආවිෂය කරයි. ආහසට පැන නැගලා ඉරිදි දක්වනවා. භාග්‍යතුන් වහන්සේට වඳිනවා. ආහසට නගිනවා, බහිනවා, භාග්‍යතුන් වහන්සේට වඳිනවා. මෙහෙම කරලා අහසදීම පිරිනමක් පානවා. ධාතුන් වහන්සේලා විසිරිලා යනවා. මෙයාගේ ශෝකය සමතික්කමණී කරගන්න භාග්‍යතුන් වහන්සේ විසවාගෙන ගිය නිසා එයාට ඒ ශෝකය දිනන්න පුළුවන් වුණා.